ඔක්තෝබර් 7 වනදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරු ඇරඹුණු ගාසා යුද්ධයේදී හමාස් සංවිධානයේ නායකයින් රැසක් ඊශ්‍රායලිය විසින් ඝාතනය කර තිබෙනවා. එලෙස ඝාතනයට ලක් වූ හමාස් සංවිධානයේ ප්‍රබලතම නායකයා වන්නේ ඉස්මයිල් හනියේ සහ මුහම්මද් දීෆ්. හනියේ ඉරානයේ ටෙහිරාන් නුවරදී එල්ල වූ ප්‍රහාරයකින් මිය ගිය අතර එහි වගකීම ඊශ්‍රායලයේ බාරගෙන නොමැති අතර එල්ලවන චෝදනාද මේ දක්වා ප්‍රතික්ෂේප කර නැහැ. කෙසේ වෙතත් හමාස් සංවිධානයේ හමුදාංශ ප්‍රධානී මුහම්මද් දීෆ් ගාසා තීරයේදී ඝාතනය කළ බව ඊශ්‍රායලයේ කුද්දා තහවුරු කළා. දීෆ් යනු ඔක්තෝබර් 7 ප්‍රහාර එල්ල කිරීමට දායක වූ මහමොලකරුවකු ලෙස සැලකෙන අතර ප්‍රහාරය එල්ල කළ යුතු ආකාරය සැලසුම් කර ඇත්තේ ඔහු බවටයි වාර්තා පළ වුණේ. ඊශ්‍රායලයේ දීෆ්ව ඝාතනය කළ මෙහිමේ සම්බන්ධයෙන් වාර්තාවක් ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත්පත වාර්තා කර තිබෙනවා. එම වාර්තාව අනුව ඩීෆ් ඝාතනය සඳහා ඊශ්‍රායලයට සහාය ලබා දී ඇත්තේ හමාස් සංවිධානයේම ක්‍රියාකාරිකයෙක්. පුවත්පත වාර්තා කරන පරිදි හමාස් ත්‍රස්තවාදී කණ්ඩායමේ හමුදාංශ ප්‍රධානි මුහම්මද් දීෆ් සිටින ස්ථානය පිළිබඳව ඊශ්‍රායල් ආරක්ෂක හමුදාවන්ට තමන් ඔත්තු දුන් බවට හමාස් ක්‍රියාකාරිකයෙකු විසින් පාපොච්චාරණය කර තිබෙනවා. එම ඔත්තුව ඊශ්‍රායල් හමුදාව ඩීෆ් ඉලක්ක කර ප්‍රහාරයක් දියත් කිරීමට හේතු වූ අතර ඔත්තුව ලැබී මොහොතකට පසුව ඝාතනය සිදු කර ඇති බවයි පැවසෙන්නේ. එම වාර්තාව අනුව ගාසා යුද්ධය සහ ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ ගාසා තීරයේ හමාස් නායකින් ඊශ්‍රායලයේ විසින් ඔවුන්ව ලුහුබැඳීම වැළැක්වීම සඳහා කුරිය මගින් ලිඛිත පණිවිඩ සන්නිවේදනය කරන බවයි පැවසෙන්නේ. ඩීෆ් සම්බන්ධයෙන් ඊශ්‍රායල් හමුදාවේ බුද්ධ්‍යංශ සඳහා ඔත්තු ලබා දී ඇත්තේද එලෙස කුරිය සේවයට සම්බන්ධව කටයුතු කළායෙක්. ඩීෆ් ඝාතනයට සම්බන්ධ තොරතුරු ලබා දුන් හමාස් ක්‍රියාකාරිකයා අවල්ලාගෙන හමාස් සංවිධානයේ විසින් ප්‍රශ්න කරමින් සිටින බව අල් අරාබියා වාර්තා කර තිබෙනවා. එම ප්‍රශ්න කිරීම්වලදී කුරිය සේවයේ නිරත වුණු හමාස් ක්‍රියාකාරිකයා අනාවරණය කර ඇත්තේ ඔහුගේ ඊශ්‍රායල් හසුරුවන්නා ඔහුට ඩීෆ්ගේ පින්තූරයක් පෙන්වූ බවයි. අනතුරුව ඔහු කවදා හෝ හමාස් සමුදා ප්‍රධානියා දුටුහොත් ඒ සම්බන්ධයෙන් වාර්තා කරන ලෙසද ඊශ්‍රායල් හසුරුවන්නා තමට නියෝග කළ බවත් හමාස් ක්‍රියාකාරිකයා අනාවරණය කර ඇති බවයි පැවසෙන්නේ. ඒ අනුව ජූලි 13 වෙනිදා පණිවිඩු හුමාරු කරද්දී ඩීෆ්ව දුටු බව කුරිය සේවකයා පාපොච්චාරණය කර ඇති අතර ඒ පිළිබඳව වහම ඔහුගේ ඊශ්‍රායල් හසුරුවන්නාට දැනුම් දුන් බවද ඔහු පිළිගෙන තිබෙනවා. ඩීෆ් සිටි ස්ථානයේ ඉලක්ක කර ඊශ්‍රායල් හමුදා විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ එම ඔත්තුව ලැබී මිනිත්තු කිහිපයකට පසුව බවයි වාර්තා වන්නේ. ඩීෆ් සිටි ස්ථානයට අමතරව හමාස් සංවිධානයේ ආයුධ ගබඩා සහ උමංජාලය පිළිබඳ විස්තර සමග තවත් ඝාතන තුනකට තුඩු දුන් තොරතුරු ඊශ්‍රායලයට ලබා දුන් බවද එම කුරිය සේවකයා පාපොච්චාරණය කර ඇතැයි පැවසෙනවා.